දැන් අපි දන්නවා ඒ වගේම අමාත්‍යවරුන්ගේ තීන්දුව తీරන අන්දක තමයි අපේ පළමු වෛද්‍ය වට්ටෝරු අවුරුදු 2200ක් පැරණි ඉතාමත් පැරණි වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා ඒ පිළිබඳව විශාල ගවේෂණ කරලා මහාචාර්ය චන්දන අබේරත්න විශාල කරුණු ගණනාවක් පසුගිය දවස්වල මාධ්‍ය ආරක්ෂක ප්‍රකාශයට පත් කරමින් තිබුණා අපේ පාරම්පරික හෙළ වෙදකම ගැන එනිසා ඒක අපිට මතකයි අපේ ගම්වල ඒ සඳහා කෙම් කම්ර තිබුණා ඒ සඳහා බාරහාර තිබුණා ඒ සඳහා ගරු කතානායකතුමනි දේශීය වෙදකම් තිබුණා බෙහෙත් දෙහෙත් තිබුණා හැබැයි කිසිවක් ආරූඪ බලෙන් ආරූඪ බලෙන් කෙනෙක් ආරෝපණය වෙලා කරන විකාර නෙවෙයි ඒක විතරක් මතක තබා ගන්න ඒ නිසා මේ පැණියක් අරගෙන දඟලපු දෙඟලිල්ල මොකද්ද මේ කරේ අපේ රටේ ගරු කතානායකතුමනි පාරම්පරික වෙදකමට අපේ රටේ තිබුණු පා ඔබතුමත් මම කනගාටු වෙන ඔබතුමා ගැන බෝතලයක් ගෙන තුන මුල ඔබතුමා බලනවා නිකන් සැරකිගියද බලනවා වගේ බෝතලෙ දිහා ෆොටෝ එක තිබ්බේ සැර බලන්නේ 48ද 33ද නුවරඑළියේද නේද බලනවා නේද ඉතින් මම කියන්නේ ඔබතුමා මොකටද මේකට සම්බන්ධ වුනේ කනගාටු වෙනවා ගරු කතානායකතුමනි එහෙම බෙහෙතක් හරි කමක් නැ බෙහෙතක් හොයාගෙන සෞඛ්‍ය අමාත්‍යතුමීට ගින් දෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමී කරන්න ඕන මොකද්ද ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමී විසින් කළ යුතු වන්නේ එම බෙහෙත අදාළ පරීක්ෂණ ආයතනයට යොමු කරන එක කමක් නැ කවුරු හරි කෙනෙක් බෙහෙතක් හොයාගත්තා සෞඛ්‍ය අමාත්‍යතුමී දුන්නා සෞඛ්‍ය අමාත්‍යතුමී ගිහිල්ලා මොකද කරන්නේ ගරු කතානායකතුමනි ඒක බාර දෙනවා අදාළ පරීක්ෂණ ආයතනයට පරීක්ෂණ කළ වාර්තාවක් දෙන්න කිව්වා හැබැයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමී ඒක බොනවා මම කියන්නේ ඔබතුමීට ඒක කර එතුමියගේ ජීවිත ආරක්ෂා වෙන්නේ මීට පස්සේ කරන්න එපා කවුරු හරි වසකුප්පියක් ගෙන දුන්නොත් බෙහෙත කියලා ගියක් ගහලා දායි මොකද්ද කරු කතා නැතුනේ මේ විගඩම එතුමීට පුළුවන් හොද්දක ලුණු රස බලන්න ලුණු අඩුද වැඩිද කියලා බලන්න එතුමීට පුළුවන් ද කරු කතා නැතුනොත් බීලා මම බලාගෙන ඒක බීලා ඉවරලා හැන්ද ගහලා ඉවරලා ඇස් දෙකෙන් ටොප් කියනවා මොකද්ද මේ විකාරේ මී පැණිනේ කරු කතා නම් එතුමීට ආදරෙන් කියන්නේ කවුරු හරි කෙනෙක් ඔය වගේ එකක් හදලා හෙට දවසේ ගෙනත් දෙයි වස දාලා ඒ නිසා එතුමිය බීලා පරීක්ෂා කරන්න එපා අපේ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරේ ඉන්නවා කවුරු හරි කෙනෙක් කියන වතුර වලින් දුවන්න පුළුවන් කාර් එකක් හදුවා කියලා පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරලා එතුමීට දෙනවා එතුමට දෙනවා කියලා විද්‍යා හා තාක්ෂණ කටයුතු ඇමතිවරයාට එතුම මොකද කරන්න ඕන? ඒ පරීක්ෂණ ආයතනයට යොමු කරන්න ඕන වාර්තාවක් දෙන්න කියලා. හැබැයි එතුම පහුවද ඉඳන් තමන්ගේ කාර් එකට වතුර දාලා දුවන්න කිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ නිසා ඔබතුමාගේ මම අහන්නේ මේ වගේ විකාර නේද මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යතුමිය එතුමිය තමයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජනතාවගේ අවධානය කරන්න ඒ වගේ තියෙන ගැඹුරු පිළිබඳ ඒ වගේ තියෙන අනතුරු පිළිබඳ රටට කියන්න ඉන්න කෙනා එතුමිය තමයි මේ හැසිරීම කරන්න ඒ විතරක් නෙවෙයි දේශීය වෛද්‍ය මතුතුමා මම මතකයි ඉදිකට්ටයි නූලයි වගේ දවස්වල රයිගමයි ගම්පලයි වගේ යන්න යන තැන එල්ලිලා අර ටීවී එකේ ඉන්න මේ පත්‍රේ ඉන්නවා මොකද්ද මේ විකාරේ ඒ නිසා කරු කතා නැතිනම් අමාත්‍යවරු හැටියට තමුන්නාසලා තමුන්නාසලාගේ වගකීම තේරුම් ගත යුතු තිබුණා සෞඛ්‍ය මතුතුමා ඒ නිසාද ව්‍යසනයක් බවට පත් වුණා මේ පැණිය අපේ දේශීය වෙදක මාදන්න ආයුර්වේද වෛද්‍යවරු විශාල අරගලයක් කරනවා අඩුමතරමේ අපිට කොවිඩ් වසංගතය වෙලඳුණු ලෙඩ්ඩු කීප දෙනෙක් ආයුර්වේදයට බාර දෙන්න අපි හොඳ කරන්නම් කියලා ඒකට ඉඩ දුන්නේ නැහැ අදත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ විවිධ අවස්ථාවල කියලා තියෙනවා ආයුර්වේද මේක සුව කිරීම සඳහා අපිට බෙහෙත් දෙනවා ඒ සුව කළ හැකි හැබැයි කිසි ලෙඩෙක් මේ පිළිගන්නා ලද ලියාපදිංචි කරලද රජයේ ආයුර්වේද සංගමයේ හඬට කවන් දීලා එක ලෙඩෙක් ආයුර්වේදයට එවන්නේ නැහැ පරීක්ෂා කරන්න කියලා. ඒක ඒක තමයි රජයේ ප්‍රතිපත්ති වෙලා තිබුණා. රජයේ ප්‍රතිපත්ති වෙලා තිබුණා බටහිර වෛද්‍ය ක්‍රමය හරහා තමයි මේක හොයන්නේ කියලා. හැබැයි එකපාර පැණියකට එහෙම වෙන්නේ කොහොමද? අපේ විධිමත් ආකාරයට ඉගෙනගෙන තියෙන පාරම්පරික දැනුම විසින් එක්රස් කරලා තියෙන ග්‍රන්ථ, එක්රස් කරලා තියෙන දැනුම විසින් උත්පාදනය කළද ආයුර්වේද වෙදකම, හෙළ වෙදකම, පාරම්පරික වෙදකම ඒව පස්සේ කළා පැණියක් උස්සගෙන යනවා. ඊට පස්සේ මොකද කරේ? ඔයගොල්ලෝ දකින්න ඇති කැලණිය මේ කෑගල්ල පැත්තේ මොකද සිද්ධ වුණේ කියලා. මටම ඔබතුමා මතක ඔබතුමා ගාව අස එහා පැත්තේ පුටු හිටිය කවුද පියල් නිසාන්ත මාගරු කතානායකතුමනි කිසිම කෙනෙකුට කොවිඩ් වසංගතය හැදෙනවාට කොවිඩ් රෝගය වෛරසය පැතිරෙනවාට කැමති නෑ අපි හැමදෙනා මිනිසුන් හැමදෙනාට සුව හැබැයි ප්‍රසිද්ධියේ පැණිය ගහපු කෙනෙකුට හැදිලා පෙන්වන එකට මම සතුටු වෙනවා ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ප්‍රසිද්ධියේ සෞඛ්‍ය අමාත්‍යතුමේ බීලා සහතිකයක් දෙනවනම් ප්‍රසිද්ධියේ බීපු කෙනෙකුට හැදිලා තමයි ඒ සහතිකේ බිඳින්න තියෙන්නේ එනිසා පියල් නිසාන්ත මන්ත්‍රීවරයාට මොකද ඒක කෝපයක් බොරව මම දැක්කා එතුමාට ඒ රෝගයේ වැළඳීම පිළිබඳව මගේ හෘදයාංගම කනගාටුවක් තියෙන අතර හැබැයි අඩුමතරමේ සෞඛ්‍ය අමාත්‍යතුමේ ප්‍රසිද්ධියේ බීලා පෙන්නපු එක නේද පියල් නිසාන්ත මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ බීලා ඒක අසාර්ථකව පෙන්නපු එක ගැන සතුටු වෙනවා